මිතුරෙක්, සගයෙක්, සහෝදරයෙක් සහ ඇතමුන්ගේ දැනුවත්ව හෝ නොදැනුවත්ව ගුරුවරයෙක් වෙච්ච රොහන් පෙරරා ඔහුගේ භෞතික කය අපව අපෙන් සමුගන්නා මොහොත. මා හිතන්නේ නැහැ, නමුත් ඔහුගේ භෞතික කය පෙරදිග දර්ශනයට අනුව ආනමය කෝෂය අපෙන් සමුගෙන ගියත් ඔහුගේ ශක්ති ශරීරය, ඔහුගේ ආත්මය ඔහු අපි තුළ, අපගේ ආශාව තුළ, අපගේ ආත්මයන් තුළ, අපේ මතවාදයන් දෘෂ්ටිවාදයන් තුළ ඔහු ඇති කළ පැල්ම, ඒ සදාතනික ආනුභාවය මා හිතන්නේ අඩු වශයෙන් අපේ පරම්පරාව අවසන් වෙලත් තව පරම්පරා එකක් දෙකක් මේ මහපොළොවේ අඩු වශයෙන් පවතිනවා ඇති. ඇත්තටම ඔහු මගේ ගුරුවරයා. මට කටපුරා මගේ ගුරුවරයා කියලා කියන්න පුළුවන් එකම කෙනා රොහන් පෙරරා. ඉතාම කෙටි කාලයක සමීප ඇසුරු කිරීම, ඊට පස්සේ ආදරය සහ වෛරය මුසු වෙච්ච විවිධාකාර හැලහැප්පීම්, ගැටුම්, කුමන්ත්‍රණ න්‍යායන් මේ සියල්ල පසු කරලා 1986 ගල්පල්ලියේ සිට මමත් රොහන් උතාපු ගමන. සැබවින්ම මම ඔහුගේ ගමනේ එක්තරා පියවරකදී ඔහුගෙන් වෙන් වෙනවා. ඒකට වඩාත්ම බලපාන්නේ මා තුළ තිබුණු සහජයානික නැත්තං සහජාශමය ගුණයන්, ඇබ්බැහීන් ගොඩක් දේවල්. ඒකම තමයි මට විප්ලවාදී කොමියුනිස්ට් සංගමයෙන් සමුගන්නත්, සමස්ත දේශපාලනයෙන් ඉවත් වෙන්න මට හේතු වෙන්නේ. නමුත් රොහන් පෙරරා පැහැදිලිව විශ්වාස කළා ව්‍යුහාත්මකව, ව්‍යුහවාදීව විසංයෝජනය කරමින් මනුෂ්‍යයන් වෙනස් කළ හැකි, ගොඩ නැගිය හැකි කියන මතය ඔහු හැමදාමත් හිටියා. එක්තරා අවස්ථාවක ඔහු මට කිව්වා, සමන්, මම හැමදාම හිටියේ ෆ්‍රොයිඩ්ට විරුද්ධව. ෆ්‍රොයිඩ් කියන ඒවා ප්‍රබන්ධ කියලා. නමුත් ඔයාව මගේ ජීවිතයට හම්බුණාට පස්සේ තමයි ෆ්‍රොයිඩ් කියන ඒවා ඇත්ත කියන එක මට තේරුණේ. ඇත්තටම මට මගේ ජීවිතය තුළ ගුරුවරු හැටියට සයිමන් නවගත්තේගම, අජිත් තිලකසේන වැනි සාහිත්‍යමය ගුරුවරුන් ඇරුණහම මගේ ආත්මයට බලපෑම් කළ, මගේ ආශාවට බලපෑම් කළ, මගේ දෘෂ්ටිවාදයට සහ භාවිතයට බලපෑම් කළ සහ තවමත් නොනවත්වා කරමින් සිටින දෙදෙනෙක් විතරයි මට සඳහන් කරන්න පුළුවන්. ඒ රොහන් පෙරරා සහ දීප්ති කුමාර ගුණරත්න. අපි අතර නොයෙකුත් පසමිතුරුකම්, විරෝධාභාසයන්, අසම්පාතයන් සියල්ල පසෙ කළා. අදටත් මා හිතන්නේ රොහන් භෞතිකව, ශාරීරිකව වෙන් වෙලා ගියත්, අපි අතර කොයිතරම් දීර්ඝ කාලයක් කිසිදු සම්බන්ධතාවයක් නැතුව ගෙවුණා, ඔහු අපි තුළ ඇති කළ පැල්ම, ඒ අපි අපගේ ආත්මය තුළ නිදන් කළ හූනියම, අපගේ ශරීරය තුළ, අපගේ ආශාව තුළ, අපගේ ප්‍රාථමික ආශයන් තුළ පැල කළ මූල බීජය සදාතනිකව ක්‍රියාත්මක වෙනවා. මා හිතන්නේ එහි බලපෑම කුමන ආකාරයෙන් හෝ විවිධාකාරයෙන් තවත් පරපුරු කීපයක් යනතෙක් මේ රට තුළ මග හරින්නට බැරි වේවි. පළමුව රොහන් ගැන අපිට විවිධ හඳුන්වා දුන් සහෝදරිය කිව්වා, පුර දෙපාර්තමේන්තු, ඉංග්‍රීසි දෙපාර්තමේන්තු කිසිවක් අසමත් වෙච්ච, අදටත් අසමත් වන එක්තරා පැලැන්තියක් නඩත්තු කරමින් කලාව සමාජ මතවාදය තුළ බහිරවයන් වගේ අරගෙන සිටින ඇකඩමියාව ඛණ්ඩනය කළ
න්‍යායාචාර්යවරය ඔහු, දාර්ශනිකය ඔහු, ගුරුවරය ඔහු. එහි උරුමය මගේ මිත්‍ර දීප්ති කුමාර ගුණරත්න පමණක් නොවෙයි. විවිධාකාර පසමිතුරුකම් තිබෙන ඔවුන්ගෙන් බිඳී ගිය, ඔවුන්ගේ ආභාෂය ලැබූ, පිටත සිට අහන් හිටපු, ගැලරි කතා අහන් හිටපු හැමෝම තුළ අඩු වැඩි වශයෙන් තියෙනවා. මා හිතන්නේ නැහැ ඔහු එනේ මිනිස්සේ නැවත අපිට හමු වෙවි කියලා. ඔහු ඇත්තටම ප්‍රහේලිකාවක්. ඔහු මට හමු වෙන්නේ අපි දෙන්න අතර ගොඩනැගෙන පළමු සම්මුතිය. ඔහු එක්තරා මගේ පොතක පෙරවදනකත් එක්ක සඳහන් කරලා තියෙනවා, අපි දෙන්න අතර ගොඩනැගිච්ච මුල්ම සම්මුතිය මිනිස් මනස ගූඩාර්ථයක් සහිතයි කියන එකඟතාව කියලා. ඇත්තටම ඔහු හම්බ වෙන්නේ එක්තරා ලියවිල්ලක් එක්ක, මිනිස් මනසේ ගූඩාර්ථය. තවමත් මම පැටලලා ඉන්නවා ඒකේ. ඔහුගේ ආභාෂය ලැබපු විවිධ කණ්ඩායම්වල එක්ස් කණ්ඩායමේ දීප්තිගේ දේවල් එක්ක බිඳිලා ගිය හැමෝගෙම දේවල් කියවමින් තවමත් මම ඒක සොයාගන්නට උත්සාහ කරනවා. මගේ මනසේ තියෙන ගූඩාර්ථය කුමක්ද? එය න්‍යායික සූත්‍රයකින් සෑහිමකට පත් කරගන්න මට තවමත් නොහැකියි. නමුත් ඒ සමග න්‍යායිකව පොර බැදුව පුරෝගාමියා රොහන් පෙරේරා, අපගේ ආශාව විසංයෝජනය කිරීම විප්ලවීය කාර්යයක කියලා ලෝරා මල්ලි කියපු ආකාරයටම අපේ ආශාව 1986 වගේ කාලයක ඔහු විසින් හඳුන්වා දුන්නු නාමකරණයන්, පුද්ගල නාමකරණයන් කිසිවක් එකක් දෙකක් හැර ගාමිණී වියන්ගොඩ, ජයදේව වියන්ගොඩ වැනි අය ලියන ලද එක් ලියවිල්ලක දෙකක මිෂෙල් ෆූකෝ, ෂාවුල් මිත් පයරස්ටන් වගේ නම් කීපයක් ඇරුණහම කිසිම ආකාරයකින් සංකල්පීයව ඒ වෙනතෙක් ඇවිත් තිබුණේ නැහැ. අපි සමග ක්‍රියා කළ, අපි සමග සමීප වෙච්ච, බැඳිච්ච, ගැටිච්ච, අපි තරහ වෙච්ච, මරාගත්ත මේ හැම එකම අපි නිශ්චල රූපයක් තුල ඒකේ ග්‍රස්තිකව අපි ඔහු අල්ලා ගන්න, කියවා ගන්නට උත්සාහ කරනවා ඇති. ඒත් ඒක එහෙම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමබිම පක්ෂය විසින් කරන ලද නිවේදනයක සඳහන් කෙරුණා පස්සේ ලියන්න පුළුවන්. දැන් අපි මේ වැඩ ටික කරමු. මං හිතන්නේ අපිට කරන්න පුළුවන් ලොකුම දේ ඒක. මරණය තමයි අපිට බොහෝ වෙලාවට ජීවිත අවබෝධය රැගෙන එන්නේ. 1970 වැනි දශකවල ගම්මල සැරිසරපු චණ්ඩීන්ගේ පපුවේ තිබිච්ච එක ජනප්‍රිය පච්චයක් තමයි මල කඳ ආණ්ඩුවට. අපි හුඟ දෙනෙක් මලකඳ ආණ්ඩුවට බාර වෙන්න හිටපු මිනිස්සු. ඒත් සැබවින්ම රොහන් ගත්තොත් අපි එතෙන්දී එතන නෙවෙයි, අපි සම්මත එළියේ ලෝක ධර්මය තුළ මොනාකාරයේ හෝ මුල් ගැට ගහගෙන පවත්වාගෙන ආපු අසරණයෝ. ඔහුට මෙවැනි ගෞරවණීය විදිහට ඔහුගේ අවසන් කටයුතු සිද්ධ කිරීම ගැන ඒ සඳහා දවස් ගාණක් තිස්සේ ජය ගන්න බැරි ප්‍රශ්නත් එක්ක වෙහෙසිච්ච හැමෝටම ස්තුතියි. රොහන් විග්‍රහ කරන එක, රොහන් ගැන ලියන එක, අපේ මතකයන් බෙදා ගන්න එකට අපිට ජීවිත කාලයක් තියෙනවා. මා හිතන්නේ ඔහුගේ උරුමය කොහොමද අපි සංරක්ෂණය කරන්නේ, ඒවා කියුරේට් කරන්නේ කොහොමද, ඔහුගේ ලියවිලි සහ ඔහුගේ මොනයම් හෝ උරුමයක් තිබෙනවා නම්
ඒක සම්බන්ධයෙන් අපි මොකක්ද කරන්නේ? ඒ උරුමය අපි තුල ඇති කරලා තියෙන අපි කිසිවෙක් කිසිවක් සම්පූර්ණයෙන් එලස ගන්න නැහැ. එහෙම හැකියාවක් අපි මිනිස්යන් වන කාටවත් නැහැ. ඔස්කා වයිල් කියනවා කලාකෘතියක් නරඹන්නා කැඩපතක් ඉදිරියට ගිය මිනිසකු වැනිය. ඔහු කැඩපතින් දකින්නේ තමාගේම මුහුණය. හැබැයි මං හිතනවා මෙතන ඉන්න රොහන්ගේ සහෘදයන් සගයින් සියලු දෙනා තමන්ට කැඩපතින් පේන මූණට එහායින් වෙනත් තුන්වැනි ඇසක් කැමරාවක් CCTV එකක් අනෙකෙක් තියන්න උත්සාහ කරපු අය කියලා. හැබැයි අපි මිනිස්සුන් අපි අපේ වීහය ඇතුලේ අපේ මානසික වීහය ඇතුලේ සිර වෙනවා. අර ගුරුවරයාට සමු දෙමු. ඔහුට ගෞරවනීය සමු ගැනීමක් දෙමු. අපේ ආත්මයන් තුල මට නම් මගේ කලාව තුල මගේ ජීවිතය තුල එහෙම ලේසියෙන් සමු දෙන්න පුළුවන් ඒ කියලා. ඔහු අවුරුදු එකමාරකට වගේ කලින් මට එක ප්‍රකාශයක් කළා. සමන් මට ඔයාව අදහා ගන්න බෑ. 1980 ගණන් වල මට හම්බෙච්ච මිනිහම ඒ විදිහටම කකුල් දෙක තියාගෙන අන්ත සාන්දෘෂ්ටිකවාදියෙක් හැටියට මෙච්චර දේවල් වෙලා මෙච්චර දේවල් කියෝලා මෙච්චර දේවල් ජීවිතේ සිද්ධ වෙලා ලෝකෙ වෙලා එහෙම්මම ඉන්න එක මා 1986 රොහන් මට හම්බෙච්ච දවසේ සිට සතියක් ඇතුළත මා තුල ජනිත වෙච්ච හැඟීම් වලින්මයි. ශපාලනේද පුද්ගලික ජීවිත තුළද කලාව තුළද කිසිවක් වෙන් කර නොගෙන අපි මොන විදිහටද ඒක භාවිතාවේ යොදන්නේ? මා හිතන්නේ ඔහු වෙනුවෙන් අපට කළ හැකි ඉහළම උපහාරයයි. ඉච්ඡා ප්‍රතිපත්තිය නිසා අපරදිග දැනුමත් පෙරදිග ලෝකයෙන් ෂඩ්භාෂා පරමේශ්වරලා සතුව අපිට ගලා ආ දැනුමත් අවසන් වුණු යුගයක ඔහු ඥාන පියෙක් හැටියට අපි හමුවට ආවා. අපිට මිහිරි කතා තියෙන්න පුළුවන් අමිහිරි කතා තියෙන්න පුළුවන් මොනවා වුණත් ඔහු අපේ ජීවිත ඇතුලේ පැල්මක් ඇති කළා. අපේ ජීවිත වෙනස් කළා හොඳට නරකට දෙකටම. මා හිතන්නේ පුරෝගාමින් එහෙමයි. ඔවුන්ට බොහෝ දේවල් අදාළ නැහැ. ඔවුන් ඔවුන්ගේ කාර්යය කරනවා. තුල අපි එකඟ නොවන බොහෝ දේ තියෙන්නට පුළුවන්. හැබැයි අපි එකඟ නොවන එකඟ වන සියල්ල සහිත මිනිසුන් මේ ලොව කිසිවක්ම සිදු කර නැහැ. ඌ කරන යන්ත්‍ර යම් රිදවීමක් කළාද අපිට යම් හානියක් කළාද ඊට වඩා දෙයක් ඔහු අපි හැමෝම තුල ජනිත කරලා තියෙනවා. ඉතින් ආදරණීය ගුරුතුමනි ඔබෙන් සමු ගන්නවා.